අදම ඔයාලා හම්බෙන්නේ කැනඩාව ගැන වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එකකින්. මම කලින් වීඩියෝ එකෙන් කතා කරා කැනඩාවට යන්න තියෙන පහසුම විදි තුනක් නැත්නම් මයිග්‍රේට් වෙන්න තියෙන විදි තුනක් ගැන. මම කෙටියෙන් ආයක මතක් කරොත් එහෙම ස්කිල් මයිග්‍රේෂන් නැත්නම් අපිට පුළුවන් මුදල් වියදම් කරලා නැත්නම් අපේ ව්‍යාපාර ගැන පෙන්නලා ඒ රටට ඇතුළු වෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදියට කැනඩාවට ඇතුළු වෙන්න. අද ඉතින් මම මේ දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ ස්කිල් මයිග්‍රේෂන් නැත්නම් ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන ස්කිල් මයිග්‍රේෂන් නැත්නම් අපිට තියෙන හැකියාවක් අපේ රැකියාව නැත්නම් අපි දැනට කරන රැකියාව මත පදනම් වෙලා ඒ රැකියාව කැනඩාවට කොච්චර අවශ්‍යද නැද්ද කියන එක ගැන හිතලා ස්කිල් මයිග්‍රේටර් කෙනෙක් විදියට කැනඩාවට යන්නේ ගැන පොඩි විස්තරයක් ඔයාලත් එක්ක එකතු කරගන්න මම අද හිතුවා. ඉතින් හැමදාම වගේ මේ වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් ඔයාලා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහල දින රතු පාට subscribe button එක ඒක click කරලා සිලන් ලයිෆ් channel එකේ නැත්නම් සිලන් ලයිෆ් community එකේ ස්ථිර සමාජිකයෙක් විදියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ channel එකේ අපි ගොඩක් කතා කරා කොහොමද ලංකාවෙන් පිටට ඇවිල්ලා ඉගෙන ගන්න, ප්‍රසාර කරන්න, අන්න ඒ වගේ දේවල් ගැන. විශේෂයෙන්ම ඇමරිකාව ගැන අපි ලොකු වීඩියෝ series එකක් කතා කරලා තියෙනවා. ඒ වගේම ඇමරිකාව ගැන travel videos එකක් කතා කරලා තියෙනවා. දැන් අපේ ඉස්සරහට අපි දේවල් කතා කරන ගමන්ම දැන් මම මේ කැනඩාව ගැන ඉස්සර ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඉතින් ස්කිල් මයිග්‍රේටර් කෙනෙක් විදිහට නැත්තම් ඔයාගේ රැකියාව මත පදනම් වෙලා කැනඩාවට යන්න ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා මුලින්ම දැනගන්න ඕනේ ඒ රටේ ස්කිල් කැටගරීස් අපිට පහක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්කිල් කැටගරීස් පහට එයාලා විවිධ රැකියා කැටගරයිස් කරලා තියෙනවා. ඉතින් ඔයා කරන රැකියාවත් නැත්තම් ඔයාට තියෙන සුදුසුකමුත් මෙන්න මේ කැටගරීස් පහෙන් එකකට අයත් වෙනවා නම් ඔයාට පුළුවන් පොඩි ට්‍රයි එකක් දෙන්න ඇප්ලයි කරලා චාන්ස් එකක් තියනවාද කියලා බලාගන්න ඔයාලට පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු මොනවද මේ කැටගරීස් පහ කියලා. පළවෙනි කැටගරි එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ස්කිල් ටයිප් 0. ස්කිල් ටයිප් 0 කියලා එයාලා හඳුන්වලා තියෙන කැටගරි එකට අයත් වෙන රැකියා කීපයක් ගැන මම කතා කරොත් එහෙම රෙස්ටුරන්ට් මැනේජර්ස්, මයින් මැනේජර්ස්, එහෙම නැත්නම් ෂෝ කැප්ටන්ස්. මෙන්න මේ කට්ටියව අපිට හඳුන්වා ගන්න පුළුවන්. මීට අමතරව තවත් රැකියා ගොඩක් මේ ස්කිල් 0 කැටගරි එකට අයත් වෙනවා. ඉතින් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාන්නම්. ඔයාලට පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ස්කිල් 0 කැටගරි එකට වැටෙන රැකියා මොනවද, ඒකත් ඔයාට ඒක ඔයාගේ රැකියාවත් එක්ක කැපෙනවද කියලා බලන්න පුළුවන්. ඊළඟ කැටගරි එක තමයි ස්කිල් ටයිප් A. නැත්නම් ස්කිල් ලෙවල් A. ස්කිල් ලෙවල් A එකට අදාළ වෙන්නේ ડોක්ටර්ස්ලා, ඒ වගේම ආකිටෙක්චර්ස්ලා, ඒ වගේම තමයි ඩෙන්ටිස්ට්ලා. මෙන්න මේ වගේ රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා ලංකාවේ ඔයාලට පුළුවන් ස්කිල් ලෙවල් A කියන කැටගරි එක යටතේ කැනඩාවට ස්කිල් මයිග්‍රේට් කෙනෙක් විදිහට ඇතුල් වෙන්න උත්සාහයක් දෙන්න නැත්නම් ට්‍රයි එකක් දෙන්න. ඉතින් ඔයාලට තේරෙනවා ડોක්ටර් කෙනෙක්, ඩෙන්ටිස්ට් කෙනෙක්, ඒ වගේම ආකිටෙක්චර් කෙනෙක් වගේ දෙයක් රැකියාවක් අලංකාර කරනවා නම් ඒ කියන්නේ ඒකට අදාළ ඩිග්‍රියක් නැත්නම් ඒකට අදාළ උපාධියක් ඔයා ගාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ එක්ස්පීරියන්ස් එක මේ සඳහා ගොඩක් උදව් වෙනවා. කොච්චර කාලයක් ඔයා රැකියාවේ නිරත වෙලා තියෙනවද කියන එකත් මේකට ගොඩක් උදව් වෙනවා. ස්කිල් ලෙවල් B. ස්කිල් ලෙවල් B අතර වැටෙන්නේ චෙෆ්ස්, ප්ලම්බර්ස්, ඉලෙක්ට්‍රීෂියන්ස් වගේ ටෙක්නිකල් ජොබ් එකක් ඔයාලා කරනවා. එතකොට මේකට උපාධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මොකක් හරි ඩිප්ලෝමා එකක්, අපි කියන්නේ ටෙක් කෝස් කියලා. අන්න ඒ වගේ ටෙක් කෝස් එකක් කරලා ඔයා ඒ යටතේ රස්සාවක් කරන කෙනෙක් නම් චෙෆ් කෙනෙක් විදියට, ප්ලම්බර් කෙනෙක් විදියට, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් විදියට ඔයාලට පුළුවන් ස්කිල් ලෙවල් B යටතේ කැනඩාවට ඇතුල් වෙන්න උත්සාහයක් දරන්න ඇප්ලයි කරලා බලන්න. ඉතින් මේ ස්කිල් ලෙවල් B යටතේ මේ රැකියා තුන විතරක් නෙවෙයි තියෙන්නේ, තව රැකියා ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඒ ලින්ක් එකකින් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්, ඔයාලට තෝරලා බලා ගන්න පුළුවන්. ඊළඟ කැටගරි එක තමයි ස්කිල් ලෙවල් C කියන්නේ. ස්කිල් ලෙවල් C යටතේ ඔයාලා මොකක් හරි පුහුණුවකින් රැකියාවක් කරනවා නම් අපි හිතමු බර වාහන යන්ත්‍ර ක්‍රියාකරුවෙක්, නැත්නම් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්, එහෙම නැත්නම් අපි හිතමු මොකක් හරි රෙස්ටුරන්ට් එකක චෙෆ් කෙනෙක් නෙමේ, හැබැයි ඊට අදාළ රෙස්ටුරන්ට් එකේ හරි හොටල් එකේ හරි ඔයාලා වෙනත් පුහුණුවකින් රැකියාවක් කරනවා. අපි හිතමු වේට කෙනෙක්, අන්න ඒ වගේ විදිහට. අන්න ඒ වගේ විදිහට ඔයාගේ රැකියාවක් කරනවා නම් ඔයාට ඒකට අදාළ පුහුණුවක් යම්කිසි ආයතනයක් යටතේ තියෙනවා නම්, ඒ වගේම ඔයාට ඒකට අදාළ සුදුසුකම්, ඒකට අදාළ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ස්කිල් ලෙවල් C යටතේ කැනඩාව ඇතුලේ රැකියාවක් හොයාගන්න උත්සාහ කරන්න. ඉතින් මේකටත් ඔයාලට උපාධියක් හෝ ඩිප්ලෝමා එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ උසස් පෙළ නැත්තම් උසස් පෙළ දක්වාවත් අධ්‍යාපනය හදාරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ පිළිගත් ආයතනයක ඔයාලා මේ කරන රැකියාව පිළිබඳ අදාළ සුදුසුකම් තියෙන සහතිකයක් ඔයාලා ගාව තියෙන්නත් ඕනේ. ඉතින්
එකත් එක්කම අපේ අන්තිම නැත්තම් පස්වෙනි ස්කිල් ලෙවල් එක තමයි ස්කිල් ලෙවල් D කියන්නේ. ස්කිල් ලෙවල් D D කැටතරට ඉන්නේ ගොඩක් වෙලාවට ලේබර් කියා. ඒ කියන්නේ වඩ ක්ලීඩර් කෙනෙක් විදිහට කොහේ වැඩ කරනවා නම්. වඩ පුළුවන් ෆෘට් පිකර්ස් කැනඩාවේ ගොඩක් ජනප්‍රිය රසවක ෆෘට් පිකර්ස් පළතුරු කඩන්න. ඒ වගේම ක්ලීනින් සර්විස් කරන කට්ටිය. අන්න ඒ වගේ රැකියාවකට වලට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මේකටත් නිකම්ම බෑ. ඔයාලට ඒ ගැන යම්කිසි පුහුණුවක් නැත්නම් යම්කිසි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා ඔයාලට ඔප්පු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කැටගරිස් පහ තමයි ස්කිල් මයිග්‍රේටර් කෙනෙක් විදිහට කැනඩාවට යනවා නම් ඔයාලට තියෙන කැටගරිස් පහ. ඉතින් මම මේ කැටගරිස් පහ ගැන ගොඩක් කෙටි හැඳින්වීමක් කරේ ඔයාලට මෙහෙම දෙයක් තියෙනවා කියලා කියලා දෙන්න ඕනේ හින්දා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම කැනඩා රජයේම පවත්වාගෙන යන වෙබ්සයිට් එකක ලින්ක් එකක් දානවා. ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා මේ එක එක ලෙවල්ස් වලට නැත්නම් මේ එක එක ස්කිල් ලෙවල්ස් වලට අදාළ වෙන රැකියා කීයක් තියෙනවද ඔයාගේ රැකියාවත් එතන තියෙනවා කියලා බලලා ඒ වෙබ්සයිට් එකේ කියන විදිහට ඔයාලට පුළුවන් ඇප්ලයි කරලා බලන්න අවස්ථාවක් තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයක් නෑ. ඊළඟ පාර නැත්නම් ඊළඟ සතියේ හෝ ඊළඟ සති කීපය තුළද අනිවාර්යයෙන්ම මම මේ එක එක ස්කිල් ලෙවල්ස් ගැන වෙන වෙනම වීඩියෝස් කරන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ ඇප්ලිකේෂන් එක පුරවන්නේ කොහොමද අන්න ඒ වගේ දේවල් ගැනත් තවත් විස්තර හොයලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එකත් බැලුවේ නැත්නම් ඒකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒකේ ලින්ක් එකත්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලා වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් වලට ලැබෙන views ඔයාලා කී දෙනෙක් මේ වීඩියෝ එක බලලා තියෙනවද? ඔයාලා කී දෙනෙක් මේ වීඩියෝ එක ෂෙයා කරගෙන තියෙනවද? අන්න ඒ වගේ දේවල් බලලා තමයි මම මගේ ඊළඟ වීඩියෝ එක මේ වෙනුවෙන් නිර්මාණය කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. මොකද මගේ තියෙන අනික් වැඩත් එක්ක ඔයාලා එච්චර ඉන්ට්‍රස්ට් නැති වීඩියෝ එකක් වෙනුවෙන් කාලය වැය කරන එක මට එච්චර තේරුමක් නැහැ. මට වෙනත් ටොපික් එකක් ගැන වීඩියෝ එකක් හදන්න පුළුවන් ඒ වෙලාවේ. ඒක හින්දා ඔයාලා මේ ටොපික් එක ගැන ගොඩක් ඉන්ට්‍රස්ට් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරගන්න. එතකොට මට දැනගන්න පුළුවන් මේක ඔයාලා ගොඩක් ඉන්ට්‍රස්ට් ටොපික් එකක් කියලා. එහෙම වුණොත් මට මේ ගැන ඉස්සරහට තව දුරටත් විස්තර හොයලා තවත් වීඩියෝස් වලින් මේ ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් මම නවතිනවා. අනිවාර්යයෙන්ම ලබන සතියේ මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා ඔක්කොටම සුබම සුබ සතියක්.